මම මුලින් වේලාව සටහන් කරා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහෝ වේලාවක් ධර්ම සාකච්ඡාවේ මේ අදාළ ගැටළු වලට පිළිතුරු සැපයුවා අපිට දුර්ලභ අවස්ථාවක් ලැබුණේ අපේ හාමුදුර සටහන් කරා වටින අපි සංසාර ගමනේ මේ ස්ථානයේ අද නතර වෙලා ඉන්නවා එවන් අවස්ථාවක එවන් වූ ආකාරයකින් धर्म सागच्चा एक महत्व समग्र विलाव अभी मेक दाखिने मेक प्रायोगिक अभी काटा पोत प्रश्न आगे अब हेतुमा मे प्रश्न असर दहाटे तवि तवि कर प्रश्न मेका हेतुमा गवहिमी हेतुमा हिता आदर मे गव संपत बलाहुयागा तम की जीव गवहिमी प्लेस हेतुमा मे गवैंट आदर एक उपमन दिव हेम आवृत्तकम तमंगे आदरणीय सत्तु महादान सत्तुन सत्तुन दान मनोदे हमें मे आवृत्ति एक सिधुकिन सत्न्वे तमंट उदरण तमंगे जीविका वमंगे दरुपर मेवागे सत्न्वे ඉවන්නෝ දානමාන සිදු කිරීම මොන වගේ ආකාරයකින් බුදුදහම හා සම්බන්ධද කියන ගැටලුව ඔබට ඒක අහපු මතක් තියෙනවා ඔබ වහන්සේගෙන් ධර්ම කාරණා පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස පක්ෂය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සංඝරත්නය අරමුණු කරගෙන දෙන්නා වූ දානීය ආනිසංස වැඩි කියලා තේරෙනවද මහා සංඝය අරමුණු කරගෙන දෙන්නා වූ දානීය ආනිසංස එතන රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒ රහතන් වහන්සේලාට සංඝය ආරමුණු කරගෙන දෙන්නා වූ දාණය තමයි දෙවෙනි මහත්ඵල මහානිසංස දාණය. තුන්වෙනි දාණය තමයි අනාගාමී ඵලයට පත්වෙච්ච ඒ වගේ සකෘදාගාමි සෝවාන් ඵලයට පත්වෙච්ච උපසම්පදා ස්වාමීන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා වශයෙන් දාණේ ආනිසංස පක්ෂයේ අඩු වැඩි වෙනවා. නමුත් වර්තමානයේ කොතනකවත් කවුද මේ සෝවාන් ඵලයටපත් උනේ සකෘදාගාමි ඵලයටපත් උනේ කියලා අපිට හොයන්න යන්නේ බෑ. ඒවා හොයන්න ගියොත් තව තව නැති බලවත් අකුසල් ආර්ය උපවාදයන් පවා ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ සෑම ස්වාමින් වහන්සේ නමක්ම සංඝයා හැටියට දකිනින් සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානේ ආනිසංස පක්ෂය තමයි ශ්‍රේෂ්ඨම දානේ ආනිසංස පක්ෂය බවට පත් වෙනවා. තේරෙනවද? බුදුරජාණන්සේ දේශනා කරනවා කොතනකවත් පන්සල කියලා ආරණ්‍ය කියලා කුටිය කියලා ස්වාමින්වහන්සේලා බෙදන්න යන්න එපා කියලා. තේරෙනවද? අපි සංඝයා කියලා දකිද්දී පන්සලේ වේවා ආරණ්‍ය වේවා කුටියේ වේවා සෑම ස්වාමින්වහන්සේ නමක්ම සංඝයා හැටියටයි දකින්න ඕනේ. තේරෙනවද? සංඝයා හැටියටයි අපි දකින්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ යම් දවසක කාසාය කණ්ඩක කියලා කෙනෙක් පහළ වෙනවා ඒ කාසාය කණ්ඩකටත් සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා. ඒ කාසාය කණ්ඩකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයයි කරන්න ඕනේ. තේරෙනවද?
බුදුරජාණන් වහන්සේ කිව්ව දේෙන් තොරව අපි කටයුතු කරන්නේ අනමා මොහොතක් පාසා සද්ධාව අපේ දුර්වල වෙනවා. තේරෙනවද? දැන් කෙනෙක් හිතන්න පුළුවන් නෑ මං සිල්වත් සාමින් වහන්සේලා සොය සොයා කියලා දන් දෙනවා කියලා. එතකොට එයාගේ පින අඩුද වැඩිද? වැඩි. පින වැඩි. පින වැඩි වුණා සද්ධාව දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කිව්ව දේ නෙමෙයි කරන්නේ. මොකද අපි සිල්වත් සාමින් වහන්සේලා හොයාගෙන ගියොත් සමහර විට අනිස්සා දුප්පු සීලෙන් යම් දුර්වලතාවයක් තිබ ස්වාමීන් වහන්සේලා වෙන අසරණ භාවය තුළ අප්‍රමාණ ශාසන බිඳවැටීමක් සිදු වෙනවා. තේරෙනවද? ඒතර පින වැඩි නමුත් පින වැඩි වුණත් පින වැඩි වෙන ප්‍රමාණයට මේ පැත්තෙන් අපි සද්ධාව දුර්වල කරගන්නවා. එසම් කොයි වෙලාවකවත් ස්වාමීන් වහන්සේ කවුද කියන කාරණය ඔබ හොයන්න යන්න එපා. මොකද අපිට වැදගත් සද්ධාව. තේරෙනවද? මේ සද්ධාව තුළින් තමයි අපි ඊළඟ සියලුම ධර්මතාවයන් වැඩි කරගන්නේ. තේරෙනවද? පින කියන කාරණේ ක්‍රිස්තියානි මහත්ය සිද්ධ කරනවා. පින කියන කාරණේ මුස්ලිම් මහත්ය සිද්ධ කරගන්නවා. නමුත් සද්ධාවයි අපිට මුල් වෙන්නේ. සද්ධාව මතු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ කිව්ව දේම අපි කරන්න ඕන. අපිට ඕන දේ නෙමෙයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම සංඝයා අරමුණු කරගෙන සංඝයාට ස්වාමින් වහන්සේලාට දෙන දාණය තමයි මහත්ඵල මහනිසංස දාණය බවට පත් වෙන්නේ. තේරෙනවද? දෙවෙනුව සීල් සමාදන් වෙලා, ඒ කියන්නේ දස සීල් සමාදන් වෙලා ඉන්නා උපාසක උපාසිකාවන්ට, ඊළඟට අට සීල් සමාදන් වෙලා ඉන්නා උපාසක උපාසිකාවන්ට, ඊළඟට පන් සීල් සමාදන් වෙලා ඉන්නා කෙනෙකුට, ඊළඟට තෙරුවන් සරණ පිහිටි කෙනෙකුට, ඉනිත් පස්සේ තමයි ඔය පුතග්ජන භාවයට පත් වෙච්ච කෙනෙකුට දෙන්නා වූ දානි. ඉනොත් පස්සේ තමයි ඔය මේ අපි කියමු දැන් ළමා නිවාසයකට, එහෙම නැත්නම් මහලු නිවාසයකට දෙන දානයක් තියෙනවනේ. එතකොට ඒ දාන ආනිසංස ඊටත් වඩා පල්ලෙහාට වැටෙනවා. නමුත් ඒ ළමා නිවාස දරුවන් පන්සිල් සමාදන් වෙලා හිටියනම්, වැඩිහිටි නිවාස දරුවන් අම්මලා පන්සිල් සමාදන් වෙලා හිටියනම්, ඒ පන්සිල් සමාදන් වෙච්ච කෙනාට අදාළ ආනිසංසය ලැබෙනවා. තේරෙනවද? එතකොට මේ ඔක්කොමටම පස්සේ තමයි ඔය බලු කපුටන්ට තිරිසන් සතුන්ට දෙන දාන. බුදුරජාණන් වහන්සේ කියනවා බලු කපුටන්ට තිරිසන් සතුන්ට දෙන දානය ආනිසංසයි කියලා. ඒකත් කවදාකවත් අහක යන්නේ නැහැ. නමුත් දානයේ ආනිසංස පක්ෂයේ වැඩි වෙන්නේ ඒ ලබන පුද්ගලයාගේ ගුණාත්මක භාවයේ මත. ඒ නිසා ඔය කියන මහත්මයා ඒ හරක් උදෙසා තමන්ගේ තියෙන සතුන් උදෙසා දානය පූජා කරගනිති. ඒ දාණයෙන් ලැබෙනා වූ ආනිසංස අර සියල්ලම පහු කරලා තියෙන පල්ලෙහ ආනිසංසය තමයි ලැබෙන්නේ. නමුත් ඒකෙත් ආනිසංස තියෙනවා. තේරෙනවද? ඒකෙත් ආනිසංස තියෙනවා. ඒ නිසා සතුන් හදන්න, සතුන්ට ආදරය කරන්න, සතුන්ට කන්න බොන්න දෙන්න, නමුත් සීමාව ඉක්මවලා සතුන්ව උපාදානය කරගන්න යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. සීමාව ඉක්මවලා සතුන්ව උපාදානය කරගන්න ගියොත් එහි තියෙන නරක ප්‍රතිඵලවල් දෙකක් තියෙනවා. එකක් ඒ සතුන් අපි කෙරෙහි ඇති කරගන්නා වූ ආදරය නිසා ඒ සත්තු මැරිලා භූත සත්තු වෙලා ඒ අපේ ඉඩම්වලම උප්පත්තිය ලබන්න පුළුවන්. තේරෙනවද? දැන් ඔය ආදරයෙන් හදන බල්ලෝ ඉන්නවා, ආදරයෙන් හදන පූසෝ ඉන්නවානේ. දැන් තිරිසන් සතෙක් ඒ වගේ බල්ලෙක් පූසෙක් ආදරෙන් ඔඩොක්කුවේ තියාගෙන ඇඳේ තියාගෙන කන්න බොන්න දීලා හදද්දී දැන් එයාගේ අම්මා තාත්තා හැටියට එයා දකින්නේ ස්වාමියා. තේරෙනවද? එයා මැරෙන වෙලාවේ එකපාර්ටේ ස්වාමියා උපාදානය කරගෙන ගෙදර නෝනා මහත්තයා උපාදානය කර ඒ ගෙදරේම භූත බල්ලෙක් භූත පූසෙක් වෙලා උපත් වෙනවා. තේරෙනවද? මේ භූත සත්තුන්ගේ තිරිසන් ලෝකයක් තියෙනවා. මිනිස්සයා මැරිලා ප්‍රේතෙක් වෙනවා වගේ තිරිසන් සත්තු මැරිලා භූත සත්තු වෙලා ඉපදෙනවා. එතකොට අපි ආදරය කරන බල්ලා පූසා මැරිලා අපිව උපාදානය කරගෙන භූත සත්වෙක් වෙලා ඉපදුනොත් අපි දන්නේ නැහැ. ඒ භූත සත්වයන් අපේ ඔඩක්කුවේ ඉන්නවා, ඇඳ උඩ ඉන්නවා, කෑම මේස කෑම ලේව කනවා. නමුත් අපි එයා දකින්නේ. ඒ නිසා එතන බලවත් අනතුරක් තියෙනවා. එතකොට ඒ බලවත් අනතුර කියන්නේ දැන් අපි ඒ භූත සතෙක් හැටියට ඉපදුනේයි ඒ සතාට අපි ආදරය කරපු නිසා. දැන් මේ ආදරය කරපු මහත්යා නැත්තන් නොනා එයත් වයෝවෘද්ධ භාවයට පත් වෙලා අසරණ වෙලා මැරෙනවා. ඒ අසරණ වෙලා මැරෙන වෙලාවේ එක පාතර භූත සත්වයා තමන් ඉස්සරහට එද්දි මෙයා ඒ භූත සත්වයා උපාදානය කරගත්තොත් එයත් ඒකටම යන්න පුළුවන්. මොකද එයා අඳුරන සතෙක්නේ. තේරෙනවා? ඔය අනතුරු එකක්. ඒ කියන්නේ තිරිසන් සත්තුන්ට ඕනෑවට වැඩිය ආදරය කළොත් ඒ තිරිසන් සත්තු මැරෙන වෙලාවේ අපිව උපාදානය කරගෙන භූත තිරිසන් සත්තු හැටියට අපේ ඉඩමේම අපේ ගෙවල් වලම උපදිලා ඒක අපිට බලවත් අනතුරක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි තිරිසන් සත්තුන්ට ඕනෑවට වැඩිය ආදරය කළොත් මැරෙන වෙලාවේ තමන් සද්ධාව තුල පරිපූර්ණ නැත්නම් සීලෙන් දුර්වල නම් මැරෙන වෙලාවේ තිරිසන් සතුන් උපාදානය වෙලා තිරිසන් සතෙක්ගේ මව් කුසේම අපි උපදින්න
ඒක දේක බලවත් මඩතුරක් තේනවද මොකද ඒ සිතසන් සත්තු කරේ උපාදානේ වැඩි තේන ඒ නිසා මේ අනතුරු දෙකම උතන තියෙනවා තේනවද ඒ නිසා සතුන් හදන්න සතුන්ට කන්න දෙන ඒවා කරන්න නමුත් සීමාව ඉක්මවා ගියා උපාදානේ නැති කරගන්න එපා ඇති කරගන්න එපා වගේම දාණයෙන් ශේෂ්ඨ දාණය කියන්නේ සිල්වතුන් උදෙසා දෙන අර සංඝයා උදෙසා ඊළඟට ගිහි සිල්වතුන් උදෙසා දෙන දාණයන්මයි එනිසා ඔබ දාණය උදෙසා යම් මුදලක් වැය කරනවා නම් ඒ වැය කරන මුදලේ සැබෑ ප්‍රතිලාභය ලබන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ තේරුණාද සැබෑ ප්‍රතිලාභය ලබන්න දක්ෂ වෙන්න ඕනේ ඒකෙන් අදහස් වෙන්නේ බල්ලන්ට පූසන්ට කන්න දෙන්න එපා කියන කාරණය තේරුණාද එතන වෙන්නේ මොකද්ද ඔබ සද්ධාවෙන් සංඝයාට දන් දෙන කෙනා කවදාක්වත් බල්ලෙක්ව පූසෙක්ව බඩගින්නේ තියන්නේ නැහැ ඒ හින්දා ඒක ගැන අපිට කියන්න ඕනේ නැහැ අතන සද්ධාවෙන් එයා දන් දෙනවා නම් අපිට විශ්වාසය යා පූසරත් බල්ලටත් කන්න දෙන කෙනෙක් කියලා තේරෙනාද එනිසා සතුන්ට කන්න දෙන නමුත් සීමාව ඉක්මවා සත්තු උපාදානය කරගන්න එපා සීමාව ඉක්මවා සත්තු ඔඩක්කුවට ගන්න එපා ආදරය කරන්න එපා එහෙම කළොත් මැරිලා ඒගොල්ල භූත සත්තු වෙන ස්වභාවය අපි මැරිලා එතෙන්ට යන ස්වභාවය දැන් මම එක්තරා ගෙදරක ගිහිලා ධර්ම දේශනාවක් කළා ඒක ඉහළ පෙළේ ගෙදරක් ධර්මදේශනාව ඉවර වුණාට පස්සේ ඒ ගෙදර ඉන්න නෝනා මන් දැක්ක ඒ ගෙදර ලස්සන ඇසෝසියේෂන් බල්ලෙක් ඉන්නවා තරුණ බල්ලෙක් ලොකු නෝනා මෙහෙම මගේ ළඟට ඇවිල්ලා වාඩි වෙලා කිව්වා ස්වාමීන් වහන්සේ මට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා මම කිව්වා මොකද්ද පුතේ කියලා මං හිතුවා ධර්මයට අදාළ ප්‍රශ්නයක් කියලා එතකොට මේ නෝනා මොකක්ද අහන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ මගේ ඇසෝසියේෂන් බල්ලා ඊළඟ ජීවිතේ මගේ දරුවෙක් කරගන්න පුළුවන්ද කියලා මොකක්ද අහන්නේ මේ ඇසෝසියේෂන් බල්ලා ඊළඟ ජීවිතේ මගේ දරුවෙක් කරගන්න එතකොට බලන්න මෙච්චර ධර්මයේ දන්න නෝනා බල්ලාව ඔච්චර උපාදානය කරගෙන තියෙනවා නම් ධර්මයේ නොදන්න බල්ලා නෝනාව කොච්චර උපාදානය කරගෙන ඇද්ද නේද මං කියව නෝනා කවදාක්වත් ඔබට මේ ඇල්සේෂන් බල්ලා මේ සතර අපායේ තුන ඉන්න නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව නැති මේ බල්ලා කවදාක්වත් ඔබේ දරුවෙක් කරගන්න බෑ ඔබ ඔය දෘෂ්ටි අත්හැරියේ නැත්තම් ඔය බල්ලා කෙරේ තියෙන තෘෂ්ණාව අත්හැරියේ නැත්තම් ඔබ ඊළඟ ජීවිතේ දැල්ලියකගේ කුසේ බලු පැටියෙක් වෙලා ඉපදෙන්න ඒක තමයි අනතුරු තේරුණාද එනිසා සත්තුන්ට කන්න දෙන්න ඒකත් පිනක් සද්දුන කන්න දෙන්න නැතුව ඉන්න එපා සීමාව ඉක්මෝලා සත්තුන් ගන්න එපා මොකද ත්‍රිසං සතා කියන්නේ සතර අපාය කෙනෙක් තේරුණාද මොකද ප්‍රේ බුදුරයන් වහන්සේ සතර අපාය පෙළ ගස්සනකොට මුලින්ම තියන්නේ ප්‍රේතයා ප්‍රේත ලෝකේ මුලින් තියන්නේ මොකද ප්‍රේතයාට පුළුවන් පින් අරගෙන නිදහස් වෙන්න නමුත් කවදාකවත් ත්‍රිසං සතාට ඒ කියන්නේ ත්‍රිසං සතා කියන්නේ ප්‍රේතයාට වඩා පල්ලෙහා ඉන්න කෙනෙක්. තේරෙනවද? එහෙනම් ඔබ කැමතිද ප්‍රේතෙක් ගෙදර ඉන්නවට? ඔබ කැමතිද ප්‍රේතෙක් ඔබ ඇඳ උඩ ඉන්නවට? ඔබ ප්‍රේතෙක් ඉන්නව අකමැති නම් ප්‍රේතයාට වඩා පල්ලෙහා ඉන්න ත්‍රිසං සතා ඉන්නවා කියන්නේ කොච්චර දුර්වලකමක්ද නේද? කොච්චර අනතුරක්ද නේද? ඒ අනතුර තමයි ධර්මයෙන් මතු කරගන්නේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අපිට පාත්‍රයේ දානි ටික වළඳලා ඉතුරු බත් ටික සතෙකුට දෙන්න කියලා කියන්නේ. සතෙකුට දෙන්න කියලා අපිට කියන්නේ. ඔබලාට ඒක තියෙන අපිට කියන්නේ. අපි ඒක තනකොළ නැති පොළවකට දාන්න ඕනේ නැත්නම් ගසාගෙන යන වතුරකට දාන්න ඕනේ. සතෙකුට දෙන්න අපිට බෑ. තේරෙනවද? අපි කොහාට හරි දැම්මට පස්සේ සතෙක් කන්න පුළුවන් ඒක වෙන ප්‍රශ්නයක්. සතෙක් ඉලක්ක කරලා දෙන්න බෑ. මොකද දුන්නොත් මොකද වෙන්නේ? ඒ සතා හෙටත් එනවා. අනිත් අයනේ තව සතෙක් එක්ක. අවසානයේ මේ මැවිලා කාමයන් සකස් වීම නිසා මුළු භික්ෂුව ජීවිතය විනාශ කරගත්ත ස්වාමීන් වහන්සේලා අතීතයේ හිටියා. එනිසා විනය කාරණා පනෝප අවස්ථා බුදුරයන් වහන්සේ තිබ්බා. එනිසා බුදුරයන් වහන්සේ භික්ෂූන් හැටියට අපිව ත්‍රිසං සතුන්ගෙන් එච්චරට මෑත් කරලා කියන්නේ. මොකද ත්‍රිසං සතා කියන්නේ පලි බෝධයක්මයි. එනිසා ත්‍රිසං සතුන්ට කන්න බොන්න දෙන්න සීමා වික්මවා උපාදානය කරගන්න එපා.